කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමත් සමගම පෞද්ගලික අංශයට නිදර්ශක යැවීම සහ මේ PCR පරීක්ෂණ ජාවාරම්කාර උමනාවක් සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දැන්නුවා. නමුත් අපිට දැනෙන්නට තිබිච්ච දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනාව මතම සමහර කරුණු සිද්ධ වෙනවා කියන එක, වගේම සමහර සෞඛ්‍ය නිලධාරීන් ඒ සඳහා උමනාවක් දක්වනවා කියන එක. ඒකෙදි විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ මේ දෙවන කොරෝනා රැල්ලට පෙර තිබිච්ච තත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ PCR ධාරිතාව උපරිමයෙන් තිබෙන අවස්ථාවක පවා යම්කිසි නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසකගේ උමනාවට පෞද්ගලික අංශයට PCR පරීක්ෂණ ලබා දීම සිද්ධ වුණා. මීට පෙර අවස්ථාවකදී අපි ඒ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි නිසා මේක පෞද්ගලික අංශයට නොදෙන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ තිබ්බත් අවසාන වශයෙන් ඉතාම රහසිගතව ඒ තීරණය අරගෙන තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම හිතන්නේ මේ බ්‍රැන්ඩිස් පොකුරට අදාළ සියලු දෙනාගේ මූලික PCR පරීක්ෂණ කරලා තිබ්බේ පෞද්ගලික අංශයෙන්. එතකොට මේ පෞද්ගලික අංශය කරපු වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අදටත් වග කියන්නේ නැහැ. එම වගකීමක් බාර ගන්න හැකියාවක් නැහැ. ඊට අමතර වශයෙන් මේ වාර්තාවල වැරදි වාර්තා නිකුත් වීම සම්බන්ධයෙන් බහුල වශයෙන් අපිට වාර්තා වෙන්නට වුණා. මේ තත්ත්වයත් එක්ක අපි මේ පෞද්ගලික අංශයයි සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මේ තියෙන සම්බන්ධය තහ මේව හොයලා බලන්න නැති කාරණේ නිසා අපිට සිද්ධ වුණා වෘත්තවේදී ආයතනයක් විදිහට මේ පිළිබඳව නිරීක්ෂණය කරන්න. මේ නිරීක්ෂණයේදී අපිට කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක PCR පරීක්ෂණ සිදු කරන ක්‍රමවේදය සහ ඔවුන් ඒකට පාවිච්චි කරන යාන්ත්‍රණය පිළිබඳව බරපතල ගැටලු ආවා. එම අංශයන්ගෙන් චෝදනාව ආවා විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් PCR නිදර්ශක එහි සමහර මහල්වල ගබඩා කරමින් ඒවා සාමාන්‍ය ක්‍රමවේදයට අනුකූල නොවන විදිහට දැරිය නොහැකි සාම්පල ප්‍රමාණයක් කරමින් මුදල සඳහා මේ කාරණාව සිද්ධ කරනවා කියලා අපිට වාර්තා වුණා. ඒ වගේම ඒකේ ඉන්න කාර්ය මණ්ඩලයට මේ PCR නිදර්ශකයෙන් රෝගේ බෝවීමේ අවධානමක් තියෙනවා කියන එකත් අපිට වාර්තා වුණා. මේ පිළිබඳව අපි පහුගිය සතිය පුරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට විශේෂම සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දුන්නා මේක පිළිබඳව බලන්නට කියලා. ඒ වගේම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටලීම් අංශයට දැනුම් දුන්නා. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්ට කතා කරා, ඔවුන් දුරකථනයට අහුම්කන් දුන්නේ. ඉතින් ඊයේ දවසේ මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය ලේකම්වරයාට කරපු දැනුම් දීම එක කිසිදු කාර්යයක් සිද්ධ වෙලා නැති තත්ත්වයක් තිබ්බා. නමුත් අපිට වාර්තා වුණා ඒ වෙනකොටත් ඒ රෝහලේ මේ PCR පරීක්ෂණ කරන රසායනාගාර කාර්ය මණ්ඩලය සහ රෝහලේ කාර්ය මණ්ඩලය කීප දෙනෙකුට මේ රෝගී තත්ත්වයට ආසන්න රෝග ලක්ෂණ මතුවෙමින් තියෙන බව. ඉතින් අවසාන වශයෙන් අපිට වාර්තා වුණා උන් ඒ රෝහල තුලම කරන PCR පරීක්ෂණ වලින් පොසිටිව් වාර්තා, එහෙම නැත්නම් මේ රෝගය ආසාදනය වුණා කියන කාරණාව තහවුරු කරගෙන තියෙනවා කියලා. නමුත් අපි ඒ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීම් කරා, ඒ වගේම මහජන සෞඛ්‍ය සේවාවෙන් විමසීම් කරා. අපිට දැනගන්නට ලැබුණේ නැහැ ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා කියලා. මොකද මේ රටේ ඕනෑම කෙනෙකුට PCR පරීක්ෂණ වාර්තාවක පොසිටිව් වාර්තාවක් ආවොත් ඔහු හෝ ඇය වහාම සිදු කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිකයෙකුට හරි සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි නිල වශයෙන් මේ කාරණාව සම්බන්ධයෙන් දැනුම් දීම. නමුත් ඒ කාරණාව මේ ආයතනයෙන් සිද්ධ වෙලා තිබුණේ නැහැ අද දවසේ දහවල් වෙනතුරුත්. ඉතින් මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කිව්වට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උනන්දුවක් උනේත් නැහැ මේ කාරණාව ගැන සොයලා බලන්න. අවසාන වශයෙන් අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අමතලා මේ සම්බන්ධයෙන් සොයලා බලන්නට කියපු තත්ත්වය හමුවේ අපිට දැනට වාර්තා වෙනවා. කොළඹ ප්‍රධාන රෝහලක මේ වෙනකොට මේ PCR පරීක්ෂණ සිදු කිරීමේ රසායනාගාරයට අයත් කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු මේ වෙනකොට PCR පරීක්ෂණයෙන් තහවුරු කරලා තියෙනවා කියලා මේ කොරෝනා වසංගතය ආසාදනය වෙලා තියෙනවා, එහෙම නැත්නම් වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කාරණාවෙදී අපි නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ අපි දැන් සමාජගත වීම සම්බන්ධයෙන් රැලි වලට මේවා අනුගත කරමින් ඒ විවිධ රැලි වලින් මේවා කොහෙන්ද එන්නේ කියන එක සොයමින් ඉන්න අවස්ථාවක මේක ඊටාම තීරණාත්මකයි. මම හිතන්නේ ලංකාවේ මුල්ම වරට රසායනාගාරයේ මේ නිදර්ශක මගින්
කිසිවෙකු ආසාදනය වීම සම්බන්ධයෙන් අවධානමකට ලක් වෙලා තියෙනවා මේ මොහොත වෙනකොට ඒක රසායනාගාරයේ ක්‍රියාමාර්ග අනුව සිද්ධ වුණාද එහෙම නැත්නම් ඒ රසායනාගාරයේ මොන වගේ කාර්ය මණ්ඩලයක්ද යෙදුවේ ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි අයද මේ රසායනාගාරයෙන් හේවෙන් නියුතු කාර්ය මණ්ඩලයට අදාළ ආරක්ෂිත තත්වයන් ලබා දුන්නද ආයතනය විසින් මේ රසායනාගාරයේ මේ පරීක්ෂණ යාන්ත්‍රණය නිරීක්ෂණය කරන්න එහෙම නැත්නම් මේව සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න වෛරස වේදියෙක් ඉන්නවද ඔහු කොච්චර කාලයක් තුල මේව අධීක්ෂණය කරලා තියෙනවද ඔහුගේ අධීක්ෂණයේ යටදීද මේ වාර්තා නිකුත් වෙලා තියෙන්නේ මේ වාර්තාවල නිවැරදිභාවය කොහොමද සනාථ වෙන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෘත්තිකයන්ද මේවා කරලා තියෙන්නේ වගේ කරුණු සියල්ල මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් විය යුතුයි ඒවා විමසා බැලිය යුතුයි ඒ වගේම මේ නිදර්ශක මගින් මේ රෝගය බෝවීම කියන එක අලුත්ම ප්‍රවණතාවයක් අලුත්ම රැල්ලක් ඇති වෙන තත්ත්වයක් ඒ නිසා මේක වෙනත් කොරෝනා රැල්ලකට පොකුරකට ආදේශ කරනවාද එහෙම නැත්නම් මේකේ ඇත්ත බෝවීම හොයාගන්නවද කියන එක මං හිතන්නේ ඉතාම සියුම්ම කළ යුතුයි ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රෝහලේ මේ කටයුත්ත සිද්ධ වෙච්ච ආකාරය අනුව අපිට ලැබිලා තියෙන පැමිණිලි අනුව බොහෝ විට මේ නිදර්ශක කලමනාකරණයේ ගැටලු නිසා සහ ආරක්ෂක උපකරණ මේ කාර්ය මණ්ඩලයට ලබා නොදීම සහ අනවශ්‍ය ධාරිතාවයක් කලමනාකරණය කරන්නට යාම නිසා මේ බෝවීම සිද්ධ වෙන්නට බොහෝ විට ඉඩ ඇති බව ඒ නිසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වහන්නේ නැතුව මේ තොරතුරු හරියට හෙළිදරව් කළා මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා ඒ වගේම අපි දැනට මේ සම්බන්ධයෙන් ඉතාම නිද්‍රාශීලී පිළිවෙතක යදෙන නිලධාරීන්ට කියන්නේ මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙන්න ඉස්සලා ලංකාවේ පෞද්ගලික වෛද්‍ය ආයතන පිළිබඳ හොයා බලන්න වෙනම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා ඒ වගේම වෙනම ආයතනයක් තියෙනවා මේ හැම ආයතනයකම වගකීම තමයි මේ වෙලාවේ මේවා හොයලා බලන එක ඒ වගේම මේ පෞද්ගලික අංශයට මේ PCR පරීක්ෂණ ලබා දෙමින් මේ අවුල් සහගත තත්ත්වය දැන්වත් නතර කරලා රාජ්‍යාංශයේ ධාරිතාව වැඩි කරලා මේ රාජ්‍යාංශය තුළ මේ වගකීම බාර ගැනීම ආරම්භ කළ යුතුයි ඒ සඳහා තියෙන නීතිමය තත්ත්වයන් ආවරණය කළ යුතුයි කියලා අපි ඉල්ලා හිටිනවා ඒ වගේම තවත් කාරණාවක් දැනට මේ කොවිඩ් විනාඩි 20න් පරීක්ෂණ කරනවා කියලා පරීක්ෂණයක් සම්බන්ධයෙන් කතා කරනවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රසායනාගාර සේවා මේක ඉරිදපුවත් පතක වාර්තා වෙනවා ඔහු කිව්වා කියලා. ඉතින් අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ලංකාවේ රැපිඩ් ටෙස්ට් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තහනම් කළා තියෙන තත්ත්වයක් හමුවේ කොහොමද එක කට්ටලයක් විතරක් මේ විදිහට අනුමත වෙන්නේ? එහෙමනම් අනිත් ඒවා තහනම් වෙන්නේ කොහොමද කියන කාරණාව මේවා සියල්ල මේ ව්‍යාපාරික අරමුණු සඳහා සිද්ධ වෙන ඒවා තමන්ට අවශ්‍ය එක තහවුරු කරන්නත් තමන්ට අවශ්‍ය නොවන එක තහවුරු නොකර ඉන්නත් ලෝකේම ක්වොලිටි කියන එක ෆේල් කරන්නත් ලෝකේම ක්වොලිටි නැහැ කියන එක පාස් කරන්නටත් යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන්නට බෑ. ඒ නිසා අපි වඩා හොඳ නිෂ්පාදනයක් වඩා හොඳ යාන්ත්‍රණයක් හදාගන්න නම් අපිට විවෘතව මේ ලෝකයේ තියෙන නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කරන්න සහ වෛද්‍ය NMR ආයතනයේ ඒ අදාළ අධීක්ෂණයේ සිබිය යුතුයි. නමුත් අපි දකිනවා එහෙම තත්ත්වයක් නැති බවක්. ඒ නිසා අපි නැවත ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ කොරෝනා වසංගතය පාලනය කිරීම සහ ඒක හරහා තියෙන ව්‍යාපාරික උමනාවන් පාලනය කිරීම කියලා දෙකම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. ඒ සම්බන්ධයෙන් මීට වඩා සෞඛ්‍ය බලධාරීන් විදිහට අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මම රවි කුමුදේෂ් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති.